भाई बवे शिष्यत चायमटाद यूट्यूब नालिका सादरें द्वेपुते मगे कालिंग वीडियो लिंक का पाहत डिस्क्रिप्शन के डाले थी एकात बालान एकात तो पर बोला प्रयोजन मानते ये वगे में द्वेपुते अपने में शिक्षक चायम के आतरा यूट्यूब चैनल का सब्सक्राइब कराना बेल आइकन ने का क्लिक कराना इतने कम में के में पालान ओगुलों तो बोला पहले करते ना कि रहित ना ना ओगुलों यार वन रख में शेयर कराना ये वगे में पुते अपने तेक ओगुलों दिखता पहले सिटिंग ना मामा पालान ආලාවක එම විශේෂයකටම අදාළ වීඩියෝ ඔබ වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙනම් පුතේ අද මම ඕගොල්ලන්ට කරන්න අරගෙන ආපු පාඩම තමයි ඕගොල්ලෝ ශිෂ්‍යත්ව විභාගෙට ගොඩක් වැදගත් වෙන පාඩම. ඒක තමයි මේ ව්‍යාකරණ පාඩම, සිංහල ව්‍යාකරණ පාඩම. ඒ තමයි නාමපද කියන පාඩම. මේක නාමපද කියවම ඕගොල්ලන්ට නිකන් දේශී වගේ හිතෙනවා. නමුත් පුතේ නාමපද වර්ගීකරණය කරන ආකාර කිහිපයක් තියෙනවා. ඒ නිසා ඒ හැම ආකාරයක් පිළිබඳවම ඕගොල්ලන්ට හොඳ අවබෝධයක් තියෙන්න ඕන. නැත්නම් ශිෂ්‍යත්ව විභාගෙදී ඕගොල්ලන්ට සමහරවිට ඡේදයෙන් දෙනවා යම්කිසි ඒ කියන්නේ පුරුෂ මේ පුරුෂයට අයත් මේ විදිහේ මොකක් හරි දෙයක් කියලා නාම පදයක් හොයන්න කියලා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට කියනවා ඒගොල්ලෝ. එතකොට ඒක හොයන්න නම් උත්තම පුරුෂ ඒක වචන ප්‍රාණවාචී नाम पदයක් මේ ඡේදයෙන් හොයන්න. එහෙම කියලා ප්‍රශ්නයක් ඕගොල්ලන්ට දෙන්න පුළුවන්. එහෙම දුන්නාම ඕගොල්ලන්ට නාම පද පිළිබඳ හරිම අවබෝධයක් තිබුණේ නැත්නම් ඕගොල්ලන්ට ඒ ප්‍රශ්නෙට උත්තර ලියන්න බැරි වෙනවා. ඒ නිසා පුතේ මේ පාඩම හොඳින් අධ්‍යයනය කරන්න. මේක හොඳින් අධ්‍යයනය කරොත් ඕගොල්ලන්ට ඕනම පදයක් දැක්කම ඒක මොන වර්ගයකටවත් නාම පදයක්ද කියන එක පහසුවෙන් හොයාගන්න පුළුවන් වෙයි. ඔන්න එහෙනම් අපි පාඩමට යමු පුතේ. දැන් මේ නාම පද කියවම ඒ වචනේ තේරුම ගත්තොත් මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නවද? නාම පද කියලා කියන්නේ යම්කිසි කෙනෙක්, ඒ වගේම සතෙක්, දෙයක්, ස්ථානයක් හැඳින්වෙන පදයකට අපි කියනවා නාම පදයක් කියලා. එතකොට පුතේ නාම පද නිසා ප්‍රධාන වශයෙන්ම කොටස් හතරකට බෙදෙනවා. ඒක තමයි පළවෙනි එක තමයි පුද්ගල නාම පද. මේ තියෙනවා කියලා පුද්ගල නාම පද, සත්ව නාම පද, ජාති නාම පද සහ ස්ථාන නාම පද. අන්න ඒ විදිහට තමයි නාම පද මුලින්ම ප්‍රධාන වශයෙන් බෙදෙන්නේ. එතකොට පුද්ගල නාම පද වලට උදාහරණ ටිකක් කිව්වොත් අපි දන්නවා අම්මා, තාත්තා, නංගි, මන්දි. ඒවා පුද්ගල නාම පද. සත්ව නාම පද වලට උදාහරණ කිව්වොත් ඕනම සතෙක් ඔයගොල්ලෝ දන්නවනේ. දැන් ඔය බල්ලෝ, පූසෝ, එළුවෝ, හරක් ඔය ඕනම එක සත්ව නාම පදයක්. ඊළඟට ද්‍රව්‍ය නාම පද. ද්‍රව්‍ය නාම පද කියන්නේ පුතේ ඕනම දෙයක්. පෑන, පැන්සල, පොත, මකණය, ඒ වගේ ඕනම දෙයක් තමයි අපි ද්‍රව්‍ය නාම පද කියලා කියන්නේ. එතකොට පුතේ ස්ථාන නාම පද කියන්නේ මොනවද? යම්කිසි තැනක් හැඟවෙන පද. ඒ කියන්නේ පන්සල, පල්ලිය, රෝහල, ඒ වගේ ඒවා. ඊට අමතරව දැන් අපි බලමු වාක්‍යයක්. කුරුල්ලා අහසේ පියාසර කරයි. දැන් අපිට එහෙම වාක්‍යයක් දීලා කියනවා මේකේ ස්ථාන නාම පදය හොයන්න කියලා. එතකොට පුතේ අර අහසෙනි ඌ පියාසර කරන්නේ කොහෙද? අහසේ. එහෙනම් එතනදී අහස කියන එක ස්ථාන නාම පදයක් වෙනවා. ඒ නිසා හොඳට තේරුම් ගන්න මේ නාම පද හොයන ආකාරය පිළිබඳව. ඊළඟට පුතේ මේ අපි දැන් එක විදිහක් ගැන කියව නාම පද වර්ගීකරණය කරන තව විදිහක් තියෙනවා නාම පද බෙදෙන. ඒ මොකද්ද දන්නවද පුතේ? ඒක වචන බහුවචන කියලා නාම පද වර්ගීකරණය කරන්න පුළුවන්. ඒ කියන්නේ එකක් හැඟවෙන පද අපි ඒක වචන නාම පද කියනවා. ගොඩක් හැඟවෙන පදවලට අපි කියනවා බහුවචන නාම පද කියලා. මොකක්ද අපි එකක් හැඟවෙන පද කිව්වහම ඔයගොල්ලෝ දන්නවා එක්කෙනෙක්. ඒ කියන්නේ අම්මා නම් ඒක වචන. ඒක ඒක වචන නාම පදයක්. ඒකේ බහුවචන නාම පදේ තමයි අම්මලා. ගස ගස්. මල මල්. එතකොට අලියා අලි. එතන අලියෝ කියන්න බෑ. එතකොට කොටියාන කොටි. කොටියෝ කියන්න බෑ. අන්න ඒව හොඳට දැනගන්න ඕන. ඊට පස්සේ පුතේ තවත් විදිහකට නාම පද වර්ගීකරණය කරන්න පුළුවන්. අපිට පුළුවන් පුරුෂානුවත් නාම පද වර්ගීකරණය කරන්න. ඒක කරන්නේ කොහොමද? උත්තම පුරුෂ නාම පද, මධ්‍යම පුරුෂ නාම පද සහ ප්‍රථම පුරුෂ නාම පද. එතකොට පුතේ උත්තම පුරුෂ නාම පද කියුවහම උත්තම කියන වචනයෙන් අපිට තේරෙනවා යමක් නේද? ටිකක් උතුම් ගතියක්. මම කියන එක උත්තම පුරුෂයි. ඒකේ ඒක වචන පදේ තමයි මම කියන්නේ උත්තම පුරුෂ ඒක වචන. දැන් බලන්න මම මෙතන ලියලා තියෙනවා පුරුෂානු උත්තම පුරුෂ මධ්‍යම පුරුෂ ප්‍රථම පුරුෂ. හරිද? එතකොට මම කියන එක උත්තම පුරුෂ වලට තමයි ඈත් වෙන්නේ ඒක වචන එකක්. මම ඒක වචනයි ඒකේ බහුවචන තමයි අපි. ඊට පස්සේ උත්තම පුරුෂය ඒක ගැන අපි කිව්වා. ඊළඟට මධ්‍යම පුරුෂ මේ තෝ කියන්නේ ඒක වචන බහුවචනේ තෝපි. එතකොට නුඹ කියන්නේ ඒක වචන බහුවචනේ නුඹලා. ඔබ කියන්නේ ඒක වචන ඒකේ බහුවචනෙත් වෙන්නේ ඔබම තමයි. ඒ අපි කිව්වේ මධ්‍යම පුරුෂ නාම පද පිළිබඳව. ඊළඟට පුතේ මේ උත්තම පුරුෂයි මධ්‍යම පුරුෂයි දෙකටම අයිති වෙන්නේ නැති අනිත් නාම පද තමයි මේ ප්‍රථම පුරුෂ වලට අයිති වෙන්නේ. එහෙම බලුවම ප්‍රථම පුරුෂ වලට අයිති වෙන්නේ මොනවද? අම්මා ඒක වචන පදයක් බහුවචනේ තමයි අම්මලා. ඒ වගේම සත්තු මේ සමනලයා සමනල්ලු, මුවා මුවෝ, උදැල්ල උදළු. අන්න ඒ වගේ පුතේ කුඹුර කුඹුරු. ඒ ඔක්කොම ඒවත් අනිත් දැන් මේ දෙකටම අයිති නැති උත්තම පුරුෂත් වෙන්නේ නැති මධ්‍යම පුරුෂත් වෙන්නේ නැති ඒවා අයිති වෙන්නේ මේ ප්‍රථම පුරුෂ කියන කාණ්ඩයට. ඊළඟට පුතේ අපි තවත් වර්ගීකරණයක් තියෙනවා නාම පද බෙදෙන. ඒ මොනවද? අපි ලිංගානුව නාම පද බෙදනවා. මොනවද මේ ලිංගානුව නාම පද බෙදෙන විදිය? ස්ත්‍රී ලිංග නාම පද, පුරුෂ ලිංග නාම පද, නපුංසක ලිංග නාම පද සහ පොදු ලිංග නාම පද. එතකොට පුතේ ස්ත්‍රී ලිංග පද කියවම ඔයගොල්ලෝ දන්නවා. කාන්තාවන් හිඟ වෙන පද. එහෙනම් අම්මා, නංගි ඒවා ස්ත්‍රී ලිංග. ඒ වගේම මිනිස්සු අතර විතරක් නෙමෙයි ස්ත්‍රී ලිංග ඉන්නවා සත්තුත්. කවුද? සත්තුන්ගේ ගෑනු සත්තු ඔයගොල්ලෝ දන්නවනේ නේද? මොකද්ද? එළදෙන ඒ වගේම තව මොනවද? මුවදෙන. අන්න ඒවා ඒවත් ස්ත්‍රී ලිංග පද තමයි. එතකොට ඊළඟට පුරුෂ ලිංග නාම පද. පුරුෂ ලිංග කියන්නේ පිරිමියයි හැඟ වෙන පදනේ. එතකොට පිරිමියයි කවුද? තාත්තා, මල්ලි. ඒ වගේ විතර නෙමෙයි සත්තුන්ගේ පිරිමි සත්තු ඉන්නවා. ලේනා, ගවයා. ඒගොල්ලෝ පිරිමි සත්තු. එහෙනම් පුරුෂ ලිංග නාම පදය. ඊළඟට පුතේ නපුංසක ලිංග නාම පද කියන්නේ මොනවද? නපුංසක ලිංග නාම පද වලට අයිති වෙන්නේ පණ ඔය පණ නැති දේවල් තියෙන්නේ. අන්න ඒවා. පොත, පෑන ඒවා නපුංසක ලිංග නාම පද. ඊළඟට පොදු ලිංග නාම පද. පොදු ලිංග කියන්නේ අපිට පොදුවේ කෙනෙක්ට භාවිත කරන්න පුළුවන් වචන. ඒවට අයිති වෙන්නේ මොනවද? මම. මම කියන්නේ ඕනම කෙනෙක්ට කියනකොට මම කියලා. අපි. ඒතර අපි කියන එකත් ඕනම කෙනෙක්ට අපි කියලා කට්ටියට කියන්න පුළුවන්. ඒ වගේම දෙමව්පියෝ. පොදුවේ දෙමව්පියෝ ඕන කෙනෙක්ට දෙමව්පියෝ කියලා කියනවා. අන්න ඒවා පොදු ලිංග නාම පද වලට අයිති වෙනවා. එතකොට දැන් පුතේ මම ඕගොල්ලන්ට කියලා දුන්නා නාම පද බෙදෙන ඒ වර්ගීකරණය වන ආකාරය ගැන. මොකද්ද? අපි මුලින්ම කිව්වේ පුද්ගල නාම පද, සත්ත්ව නාම පද, ද්‍රව්‍ය නාම පද සහ ස්ථාන නාම පද. ඒ අනුව බෙදෙනවා. ඊළඟට පුරුෂ අනුව අපි කිව්වා උත්තම පුරුෂ, මධ්‍යම පුරුෂ, ප්‍රථම පුරුෂ කියලා බෙදෙනවා. ඊළඟට අපි ඒකවචන බහුවචන අනුව කිව්වා. ඊළඟට තවත් විදිහක් අපි කිව්වා ලිංග අනුව ස්ත්‍රී ලිංග, පුරුෂ ලිංග, නපුංසක ලිංග සහ පොදු ලිංග කියලා බෙදෙනවා. මේ විදිහට තමයි නාම පද වර්ගීකරණය වෙන්නේ. එතකොට පුතේ අපි දැනගන්න ඕන දැන් ශිෂ්‍යත්ව විභාග ලියනකොට ඕගොල්ලෝ දැනගන්න ඕන වචනයක් දැක්කම ඒක මේ නාම පද වර්ගීකරණයට මොන විදිහටද අයිති වෙන්නේ කියලා. දැන් ඕගොල්ලන්ට කිව්වත් මෙහෙම දැන් මම කියන වචනේ මම දෙනවා. මම කිව්වොත් ඒක කොහොමද අර වර්ගීකරණයට ඕගොල්ලෝ ඇතුළත් කරන්නේ? මම කියන්නේ උත්තම පුරුෂ, ඒක වචන, ප්‍රාණවාචී, පොදු ලිංග නාම පදයක්. ඒ වගේ ඕගොල්ලන්ට තව එකක් අපි දෙනවා. මොකද්ද? තරුව. තරුව කිව්වම මේක කොහොමද අයිති වෙන්නේ? ඒක වෙන්නේ පුතේ තරුවක මේක වචනයක්. ඒක වචන අප්‍රාණවාචී නපුංසක ලිංග නේද? ඒක ಯಾರು ಅನ್ನೇ ವಗೆ ಇಲ್ಲಿ ಪಸ್ಸೆ ಅಮ್ಮ ಅಮ್ಮಗೆ ಓದ್ ಕೋಮದಾಯಿತು ವೆನ್ನೆ ಅಮ್ಮ කියන්නේ ಉತ್ತಮ ಪುರುಷ ನೇನೆ ಅಮ್ಮ කියන්නේ ಪ್ರಥಮ ಪುರುಷ ಆ ಪ್ರಥಮ ಪುರುಷ ಏಕವಚನ ಪ್ರಾಣವಾಚಿ ಸ್ತ್ರೀಲಿಂಗ ನಾಮಪದಯ අපි තාත්තා කියලා ගමු තාත්තා කිව්වොත් කොහොමද අපි ඒක දාන්නේ දැන් ඕගොල්ලන්ට පුළුවන් වෙන්න ඕන පුතේ දැන් ඕගොල්ලන්ට මේ පාඩමෙන් පස්සේ ඕනම පදයක් දුන්නම ඕගොල්ලන්ට ටක් ගාලා කියන්න පුළුවන් වෙන්න ඕන ඒ මොන විදිහේ නාම පදයක්ද කියලා දැන් අපි තාත්තා කියන එක ගමු තාත්තා කියන්නේ ප්‍රථම පුරුෂ ඒක වචන ප්‍රාණවාචී පුරුෂ ලිංග නාම පදයක් එතකොට අපි කියන එක ගමු एक उत्तम पुरुष बहुवचन प्राणवाची पोदुलिंग नाम पदय එහෙනම් පුතේ මම අද ඕගොල්ලන්ට නාම පද ගැන ඕගොල්ලෝ දැනගන්න ඕන හැම විස්තරයක්ම අඩු නැතුව ඔයාලට ඉදිරිපත් කරා. ඕගොල්ලෝ මේ පාඩම නැවත නැවත අධ්‍යයනය කරන්න ඕගොල්ලෝ ශික්ෂාත් විභාගයේ ඡේද ප්‍රශ්න සමහර විට ඕගොල්ලන්ට මේ ආශ්‍රයෙන් යම් ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒ නිසා ඒ වගේම ඕගොල්ලෝගේ වාක්‍ය ලියනකොට මේ නාම පද ගැන දැනගෙන ඉන්න එක හරිම වැදගත්. මේක එක වචනයක්ද බහුවචනයක්ද ඒව දැනගෙන අපි ආඛ්‍යාතේ තියන්න ඕන වාක්‍යවල මම ඊට පස්සේ ඔබට එම නිසා ඊළඟ පාඩමෙන් මම ක්‍රියාපද පිළිබඳ සම්පූර්ණම වර්ගීකරණයක් ගෙනිහිල්ලා ක්‍රියාපද පිළිබඳ දැනුම ඔයගොල්ලෝගේ ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ දිගටම මාත් එක්ක රැඳී සිටින්න මගේ ඊළඟ වීඩියෝ ළඟදීම ඔයාලට මම නිකුත් කරන්නම්. එහෙනම් පුතේ ඊළඟ වීඩියෝන් හම්බ වෙනකන් ආයුබෝවන් ඔයගොල්ලෝ කොටම